2020 දෙක ලෝක කුසලානේ අප මුහුණ දුන් පළමු තරගය වන ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අසුගියදා පැවැත්තුණා. එම තරගෙන් කඩුළු නවයක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ලාංකේයයන් සමත් වුණා. ඒ අනුව මේ වන විට අප රැඳී සිටින්නේ සුපිරි 12 වටේ ඒකාණ්ඩයේ දෙවන ස්ථානයේ. කෙසේ වෙතත් අයර්ලන්තයේ සමග තරගයේදී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිදු හසරංග හා මහේෂ් තීක්ෂණ කඩුළු දෙක බැගින්ද ලහිරු කුමාර බිනුර ෆර්නැන්ඩෝ චාන්ද කර්ණාරත්න හා ධනංජය දී සිල්වා එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා. පන්දුවට පහර දීමේදී නැවතත් විශිෂ්ට දස්කම් මතරට පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 43ක් තුන ලකුණු 68ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගයේ අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පිටිකරන පුහුණුකරුවන නවීත් නවාස් කුසල් මෙන්ඩිස් පිළිබඳව අදහස් දක්වා තිබුණා. එහිදී මාධ්‍යවේදියෙකු නවීත්ගෙන් මෙලෙස ප්‍රශ්නයක් ඇසුවා. නවීත් මෙන්ඩිස් ඔස්ට්‍රේලියානු තත්ත්වයන් හැඩගැසී ලකුණු ලබා ගැනීමට පටන් ගෙන ඇත. කෙසේද ඔහු මෙතරම් ඉක්මනින් හොඳ රිද්මයකට පැමිණියේ? එම ප්‍රශ්නයට නවීත් නවාස් පිළිතුරු දුන්නේ මෙසේයි. අපි ආසියානු කුසලානයේදීත් එහෙම දුටුවා මෙන්ඩිස්ගේ. ඔහු සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අතර මම හිතන්නේ අවසාන තරගාවලි දෙකේදී ඔහු අංක 4 සිටින් ඉම ආරම්භ කිරීම දක්වා පැමිණ තිබෙනවා. ඒ ඔහු ලැබූ දෙවන්ත ජයග්‍රහණයක්. ඔහුගේ පිටිකරණය කෙරෙහි ඔහුගේ බලපෑම මත ඔහුට හොඳින් ක්‍රියා කරන භූමිකාව හඳුනාගෙන තිබෙනවා. යනුවෙන් නවීත් නවාස් පිළිතුරු දී තිබෙනවා. ඉන්පසු තවත් මාධ්‍යවේදියෙක් නවීත්ගෙන් මෙලෙස ප්‍රශ්නයක් ඇසුවා. අඹායාම ඉතාමත් හොඳින් කළ බවත් සමහර කණ්ඩායම් අඹායාමේදී ප්‍රවේශම් වන නමුත් ඔබලා එසේ වූයේ නැත. හොඳ ආරම්භයක් ලබා ගැනීම තරගාවලිය ධනාත්මකව ආරම්භ කිරීමට හේතුවක් විය හැකියි. එම ප්‍රශ්නයට නවීත් නවාස් පිළිතුරු දුන්නේ මෙසේයි. ඔව් මම අදහස් කළේ 128ක් වැනි ලකුණු ප්‍රමාණයක් හම්බා යන විට ආරම්භක පිටිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගන්නේ නම් අපට කිසිදු තර්ජනයක් නැති අතර විශේෂයෙන් කුසල් වැනි අයකු ගිය පසු මම හිතන්නේ ඉතාම පහසුයි. යනුවෙන් පිළිතුරු දුන්නා. ශ්‍රී ලංකාවේ පිටිකරන පුහුණුකරුවන් නවීත් නවාස් කුසල් මෙන්ඩිස් පිළිබඳව ප්‍රකාශ කළ අදහස් ගැන ඔබ මොකද හිතන්නේ? ක්‍රිකටට කමෙන්ට් කරන්න. ක්‍රිකට YouTube channel එක subscribe කිරීමටද අමතක කරන්න එපා. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් ක්‍රිකට වීඩියෝ එකක් දාපු ගමන් ඔබ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක්ම වේවා.